විශ්වයත් සයිබර් අවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජ්‍යොතිෂ නාලිකාව. ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට යහපත් වාසනාවන්ත සුබ දවසක් වේවා. අද 2023 අප්‍රේල් මාසේ 3 වෙනි සඳුදා ශක වර්ෂ 1944 වැන්නේ බක් මාස පුර 12ක තිතියලත් සඳු දින ගන්ධ යෝගයෙන් බාලව කරණේ දවස ආරම්භ වන අතර මානගත පෙරවරු 7:24 දක්වා ඉන්පසු පුවපල් නැගත බල පැවැත්වේ. අද සූර්ය උදාව පෙරවරු 6:08 යෙදෙන අතර රාහු කාලය දිවා රාත්‍රී දෙකටම 7:38 සිට 9:08 දක්වා බල පැවැත්වේ. අද දවසේ සුබ දිශාව උතුරු දිශාව වේ. මේෂ ලග්න. මේෂ ලග්නයේ ඔබගේ චන්ද්‍රයා පස්සන්නේ දිනාධිපති ග්‍රහය පස්සන්නේ නැකත් අධිපති. පළවෙන්නේ ගමන් කරන අද දවස. ඔබ විශේෂයෙන්ම ඔබේ සතුට ඒ වගේම මානසික චිත්ත ප්‍රීතිය ඉතාම හොඳ මට්ටමක පවතින දවසක් වනු ඇත. විශේෂයෙන් ඔබට සියලු දෙනාගේ සහයෝගයේ ආධාරයේ උපකාරය විශේෂයෙන් බලපෑත්වෙන දවසක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු අධ්‍යාපනයේ සම්බන්ධ කටයුතු වලින් අද විශේෂ වාසි ප්‍රයෝජන ලබා ගත හැකිය. ඔබ කුමන රැකියාවක් කුමන වෘත්තියක් ගත කරන කෙනෙක් වුවත් අද දවස ඔබට සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වන යහපත් දවසක් වනු ඇත. තෙරුවන් සරණයි. උෂභ ලග්න. උෂභ ලග්නයේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහයා එකම ග්‍රහයෙක් වී සිව්වැන්නේ ගමන් කිරීම ඔබට මානසික ප්‍රීතිය චිත්ත ප්‍රීතිය යෙදෙන දවසක් වනු ඇත. ඒ වගේම තමන්ගේ නිවස ඉඩකඩම් සම්බන්ධයෙන් වෙනසක් එසේ නැත්නම් අලුත් වැඩියාවක් ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් ඔබට කාලය මිල මුදල් වැය කිරීමට සිදුවන දවසක් වනු ඇත. විශේෂයෙන්ම ඔබගේ අද දවස තුළ ගමන් බිමන් අධික වීම වැය පක්ෂය ඉහළ යාම විශේෂයෙන් අනවශ්‍ය දේවල් සඳහා ඔබ මිලදී ගැනීම ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් දවස. අන්නේ නිසා වියදම් කළමනාකරණය කරගන්න ඉදිරියේ ඔබට එය යහපත පිණිස හේතු වනු ඇත. ස්තුති. මිතුන ලග්න. මිතුන ලග්නයේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහයා තුන්වැන්නේ ගමන් කරන අද දවස ඔබේ නිෂ්පාදන වැඩිපුර අලවි වේවි. අන් අය අතර ඔබ කැපී පෙනේවි. ඒ වගේම ඔබට අන් අයගේ අවධානය යොමු වේවි. ඔබ ප්‍රසිද්ධ වේවි. ඒ වගේම අන් අතර විශේෂයෙන් ගෞරවයට පත්වන දවස. ඒ වගේම ඔබගේ ආර්ථිකය විශේෂයෙන් ධනස්ථානයේ අයස්ථානයේ අද දවසේ බලවත් බැවි. ඔබ කරන රැකියා කටයුතු ව්‍යාපාර සෑම දෙයින්ම ඔබට බලාපොරොත්තු මට්ටමටත් වඩා ඉහළ ආදායමක් ලැබීමක් විශේෂයෙන් පෙන්නුම් කරන දවසක් තමයි අද දවස. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය තව තවත් වැඩි වේවා. ස්තුතියි. කටක ලග්න. කටක ලග්නයේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහයා දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරනවා. ඒ වගේම නැකත් අධිපති දසවැන්නේ කර්මස්ථානයේ ගමන් කරනවා. ඔබ අද දවස තුළ ඔබගේ රැකියාව වෘත්තිය වෙනුවෙන් විශාල කැපවීමක් මහන්සියක් උත්සාහයක් දරන දවසක් වේවි. අන්නේ උත්සාහයේ ඒ වගේම කැපවීමේ ප්‍රතිඵල ආර්ථික ශක්තියක් වී ඔබට ප්‍රතිඵල ලැබේ. ඒ වගේම ඔබගේ ආහාර වේල ඒ වගේම අවශ්‍යතා පවා හරියට වේලාවට කරගන්න නොහැකි වන කාර්ය බහුල තත්ත්වයක් ඔබට විශේෂයෙන් අත්වේවි. දුර දිග ගමන බොහෝ වෙලාවට ඔබට යෙදෙන්න හැකියාව තියෙනවා. කෙසේ වුවත් ඔබට ආර්ථික අපි අද දවස විශේෂ වශයෙන් යහපත් වනු ඇත. සිංහ ලග්න. සිංහ ලග්නයේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහය ලග්නයේ ගමන් කරන අද දවස විශේෂයෙන් ඔබ අන්‍යයන් අතර කැපී පෙනෙන ඒ වගේම අන්‍යයන්ට සුහදව කතා කරන සුහදව ගනුදෙනු කරන හොඳ උත්සාහයක් පවත්වා ගන්න හැකියාව ලැබෙන කරන හැම කටයුත්තක්ම පිළිවෙලට ක්‍රමානුකූලව කිරීමට අවස්ථා ලැබෙන දවසක් තමයි අද දවස. ඔබේ පුණ්‍යස්ථානයේ
පෙරපින වාසනාවන්ත භාවය මතු වෙන දවස. හදිසි ධන ලාභ ලැබීම සහිතයි. ඒ වගේම ආගම දහමට යොමු වීමත් විශේෂ වශයෙන් අද දවස තුළ පෙන්වුම් කරන தত্ত্বය. කෙසේ වුවත් ඔබට ආර්ථික වශයෙන් රැකියාවෙන් වෘත්තියෙන් වෙළඳ ව්‍යාපාර වලින් වෙනදට වඩා සුවිශේෂී ආදායම් ලැබීම தত্ত্বයක් බලාපොරොත්තු විය හැකියි. කෙසේ වුවද ඔබගේ විවේකය බොහෝ විට අඩු වේවි. ඒ වගේම තමන්ගේ ගෙදර වෙනුවෙන් නිවස වෙනුවෙන් පදිංචි ස්ථානයේ වෙනුවෙන් යම් යම් කැපකිරීම් යම් යම් වියදම් කිරීමට සිදු වෙන දවසක්. සිංහ ලග්න ඔබට යහපත් දවසක්. තෙරුවන් සරණයි. කන්‍යා ලග්න. කන්‍යා ලග්නයේ ඔබගේ චන්ද්‍රයා ඒ වගේම දිනාධිපති ග්‍රහයා. මෙන්න මේ දෙදෙනාම 12 වැන්නේ ඒ වගේම නැකත් අධිපති 8 වැන්නේ ගමන් කරන අද දවස. විශේෂ වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතු දවසක් වෙනවා. අංක 1. ඔබගේ වියදම් පක්ෂය. අනිවාර්යෙන් අනවශ්‍ය වියදම් දැරිය නොහැකි වියදම් වලට මුහුණ දෙන්න ලක් වෙන සිදුවන දවසක් බවට පත් වේවි. අන්නේ නිසා දවස ආරම්භයේදීම තමන්ගේ වියදම් කළමනාකරණය කිරීමේ සැලැස්මක් ඔබ සකස් කරගත යුතුයි. අන්නේ සැලැස්ම අනුව අනවශ්‍ය වියදම් කපා දමා අත්‍යවශ්‍ය දේට පමණක් අද දවස තුළ වියදම් කරන්න. අද දවසේ ගිවිසුම් ගනුදෙනු මුදල්මය සම්බන්ධතා ණයට දීම් ඒ වගේම ඒ අවදානම් සහිත තත්ත්වවල අද දවස ඔබ යෙදෙන්නට එපා. ඒ වගේම ඔබගේ ශරීර ආරක්ෂා විශේෂයෙන් ගමනේදී ඒ වගේම සේවා ස්ථානයේ ඔබ යම්කිසි අවදානම් සහිත රැකියාවක නිරත වෙනවා. අද දවස විශේෂයෙන්ම ඔබගේ ආරක්ෂාව ශරීර ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම රෝග තත්ත්වයක් කිසියම් රෝග තත්ත්වයක් ඔබට උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන් ඔබගේ ඇවතුම් පැවතුම් ගැන විශේෂයෙන් උනන්දු වෙන්න. කන්‍යා ලග්න හිමි අද දවස මෙන්න මේ ආකාරයට ගත කරන්න. ඔබට හෙට දවස යහපත් වේවි. තෙරුවන් සරණයි. තුලා ලග්න. තුලා ලග්නේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහයා. 11 වැන්නේ අයස්ථානයේ ගමන් කරන අද දවස. ඒ වගේම නැකත් අධිපතියා 7 වැන්නේ ගමන් කරන අද දවස. ඔබහට අලුත් අය සමග වැදගත් අය සමග නව මිත්‍ර සම්බන්ධතා ගොඩ නැගෙන දවසක් වේවි. ඒ වගේම තමන් අවට ඉන්න අසල්වැසියන් පවුලේ අය ඒ වගේම හිත මිතුරන් ඔබේ කාර්යයන් සඳහා උපරිම සහයක් ලබා දෙන දවසක් බවට පත් වේ. ඒ විතරක් නෙමෙයි. ඔබ කිසියම් ආර්ථික කටයුත්තක් යෙදෙනවා නම් ආර්ථික කටයුත්තකින් ලාභයක් බලාපොරොත්තු වන කෙනෙක් නම් අන්නේ ඔබට සරිලන ආකාරයේ ඔබ බලාපොරොත්තු වන ආකාරයේ ලාභයක් ආදායම් මාර්ගයක් උපයාගත හැකි දවසක් තමයි අද දවස. විශේෂයෙන්ම ඔබ පවුලේ අය වෙනුවෙන් තමන්ගේ පදිංචි නිවස වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් වියදමක් දරන සිදුවන දවසක් වනු ඇත. ඒ වගේම තමන්ගේ දරුවෙක්ගේ යම්කිසි අධ්‍යාපන කටයුත්තක් එහෙම නැත්නම් දරුවෙක්ගේ දක්ෂතාවයක් වෙනුවෙන් ඔබට සතුටුදායක ආරංචි සතුරු විය හැකි අවස්ථා යෙදෙන්න පුළුවන් දවසක් තමයි අද දවස. තුලා ලග්න ඔබට යහපත් වාසනාවන්ත දවසක් වේවා. වෘචික. වෘචික ලග්නයේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහයා 10 වැන්නේ ගමන් කරන අද දවසේ ඒ වගේම නැකත් අධිපති සීගුරු 6 වැන්නේ ගමන් කරනවා. මෙන්න මේ හේතුව නිසා ඔබගේ රැකියාව වෙනුවෙන් වෘත්තිය වෙනුවෙන් වෙළඳ ව්‍යාපාරය වෙනුවෙන් අද දවස තුළ විශේෂ වශයෙන් ඔබ පුදුමාකාර විදියට උනන්දුවක් උත්සාහයක් කැප කිරීමක් සිදු කරන දවසක් බවට පත් වෙනවා. අන්නේ උත්සාහයේ මහන්සියේ ප්‍රතිඵල සමහරක් වෙලාවට ඔබට අද දවස දකින්න නොලැබුණත් ඉදිරියේදී ඒ වායේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. අන්නේ සම්බන්ධයෙන් ඔයා දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ ගැන හිත හදා ගන්න. ඒ විතරක් නෙමෙයි. ඔබට අද දවස තුළ කිසියම් අසනීප තත්ත්වයක් තියෙනවනම් රෝග තත්ත්වයක් තියෙනවා. අන්නේ තත්ත්ව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගැනීම වැදගත් වෙනවා. තව දුරටත් ඔබ සමග කටයුතු කරන අය ඒ වගේම ඔබේ සහයට ඉන්න අය සමහරක් වෙලාවට ඔබට එරෙහි වෙන්න පුළුවන්. අන්නේ ගැන විශේෂයෙන් මතක තියාගන්න. තමන්ගේ වටිනා දේවල් වටිනා ගනුදෙනු අන් අයට පැවරීම අද දවස තුළ කරන්න එපා.
එහෙම වුණොත් ඔබට අනවශ්‍ය කරදර අනවශ්‍ය බාධක ඒ වගේම අනවශ්‍ය වියදම් අනවශ්‍ය අහිමි වීම වලට ඉඩ තියෙන දවසක්. අන්න ඒ ගැන හිතලා කල්පනා කරලා දවස ආරම්භ කරන්න ඔබට ජය. ධනු ලග්නේ ඔබගේ චන්ද්‍රයා නම වෙන්නේ දිනාධිපති ග්‍රහයා. නම වෙන්නේ පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස ඒ වගේම නැකත් අධිපති පස් යන්නේ ගමන් කරන අද දවස ඔබට ඉතා සුබදායක දවසක්. විශේෂයෙන් ඔබගේ මානසික සතුට චිත්ත ප්‍රීතිය මුළු දවස පුරාම ඒකාකාරයෙන් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන දවසක්. අනවශ්‍ය ආකාරයට විනෝද වෙන්න ඒ වගේ දේවල් වලට අද දවසේ යන්න එපා. ඔබේ කටයුත්ත ඔබට අයිති කාර්ය වෘත්තීය රැකියාව ව්‍යාපාරය ඒ ගැනම පමණක් සිතලා අද දවස කටයුතු කරන්න ඔබට ජය ලැබෙනවා. ඒ වගේම ඔබට අද දවසේ කිසියම් පුණ්‍ය කටයුත්තක් සඳහා අවස්ථාව ඉඩහසර බොහෝ වෙලාවට ලැබෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව සඳහා ඔබ සම්බන්ධ වෙන්න ඊට දායක වෙන්න ඔබට එය සුබඵල දෙන තත්ත්වයක් බවට අනාගතයේදී පත්වේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සකීය ඥාතීන් වෙනුවෙන් මව්පාර්ශ්වය වෙනුවෙන් ඔබට යම් කැපකිරීමක් අද දවස තුළ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබ කරන රැකියාවේ විවේකයේ තරමක් අඩු වුණත් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න හැකි සුබදායක දවසක් තමයි අද දවස. ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා. මකර ලග්න. මකර ලග්නයේ ඔබගේ විශේෂයෙන්ම චන්ද්‍රයා අටවැන්නේ දිනාධිපති ග්‍රහයා. අටවැන්නේ ගමන් කරන ඒ වගේම නැකත් අධිපති සිකුරු හතරවැන්නේ ගමන් කරන අද දවස. විශේෂයෙන් ඔබගේ නිවස පදිංචි ස්ථානයේ ව්‍යාපාරික ස්ථානයේ අන්නේ අලංකාරත්වය ඒ වගේම වැඩි දියුණුව වෙනුයි. යම්කිසි කැපකිරීමක් යම්කිසි මුදල් යෙදවීමක් ශ්‍රමය කැපකිරීමක් ඔයාට කරන්න සිද්ධ වෙන දවසක් තමයි අද දවස. අද දවස ඔබගේ ජලයෙන් අගුණ දවසක්. අයහපත් තැන්වල අයෝග්‍ය තැන්වල ස්නානය ජල පරිහරණය ඔබට අසුබයි. ඒ වගේම ඔබ යන ගමන බිමන කරන රැකියාව අනුව ඔබේ ආරක්ෂාව ශරීර ආරක්ෂාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දවසක්. ඒ වගේම අනවශ්‍ය වාද විවාද අනවශ්‍ය ගැටුම් වලට අද දවස ඔබ මැදිහත් වෙන්න එපා. එහෙම වුණොත් ඔබට අවාසි සහගතයි. විශේෂයෙන්ම අද දවස ආරම්භ කරනකොට මෛත්‍රී භාවනාව වඩලා විශේෂයෙන් තෙරුවන් වැඳලා දවස ආරම්භ කරන්න. අන්නේ තත්ත්වය ඔබට යහපත පිණිස හේතු වෙනවා ඇත. කෙසේ වුවත් මකර ලග්න ඔබට සුබදායක දවසක්. කුම්භ ලග්න. කුම්භ ලග්නේ ඔබගේ විශේෂයෙන්ම චන්ද්‍රයා ඒ වගේම දිනාධිපති ග්‍රහය හත්වැන්නේ ඒ වගේම ඔබගේ නැකත් අධිපති ග්‍රහය තුන්වැන්නේ ගමන් කරන අද දවස ඔබේ නිෂ්පාදන ප්‍රකට වේවි. ඔබ අන් අය අතර කැපී පෙනේවි. ඒ වගේම ඔබගේ කටයුතු සම්බන්ධයෙන් අන් අයගේ ඇගයීම ප්‍රසාදයට ඔබ ලක්වේවි. ඒ වගේම ඔබට තමන්ගේ විවාහක සහකරුගෙන් සහකාරියගෙන් ඒ වගේම තමන්ට හිතවත් අයගෙන් යහළු මිත්‍රයන්ගෙන් අසල් වැසියන්ගෙන් හැමගේම සහයෝගය ලැබෙන දවසක් තමයි අද දවස. ඔයාට අද දවසේ අලුත් මිත්‍ර සම්බන්ධතා නව සම්බන්ධතා විශේෂයෙන් ගොඩනගෙන දවසක් බවට පත් වෙනවා. ඔබ හවුල් ව්‍යාපාරයක් කරනවන අන්නේ හවුල් ව්‍යාපාරය වෙනදට වඩා වාසි ප්‍රයෝජන ඔබට ලබා ගන්නට හැකි වේවි. එහෙමනම් කුම්භ ලග්නේ ඔබට වාසනාවන්ත සුබදායක දවසක් වේවා. මීන ලග්නේ. මීන ලග්නේ ඔබගේ චන්ද්‍රයා දිනාධිපති ග්‍රහයා හයවැන්නේ ගමන් කරනවා ඒ වගේම නැකත් අධිපතිය දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරනවා. ආර්ථික ලාභ අතින් ඔබට අද යහපත් දවසක්. ඔබ බලාපොරොත්තු දේවල් ආර්ථික පැත්තෙන් ඔබට ජයග්‍රහණ කරන්න හැකියාව පවතින දවසක්. අන්නේ හේතුව නිසා ඔබ ඒ සඳහා අංක එක මුළු තැන දීලා කටයුතු කරන නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ශරීර ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබගේ තියෙන අවධානය අඩු වෙන්න පුළුවන්. අන්න ඒ දේ නම් කරගන්න එපා.
මොන තරම් වැඩ තිබුණත් මොන තරම් මුදල් ලැබුණත් කොයි තරම් අවිවේකී වුණත් අංක 1 ඔබගේ ශරීර සෞඛ්‍ය සහ ආරක්ෂා විශේෂයෙන් අද දවසේ ඔබගේ රෝග තත්ත්ව ඉස්මතු වෙන්න පුළුවන් දවසක් බැවින් කලට වේලාවට ඔබගේ ඖෂධ ටික පාවිච්චි කරන්න ඒ වගේම අවදානම් සහිත වැඩවල අද දවසේ දෙන්න එපා විශේෂයෙන් අද දවසේ කිසිම කෙනෙක් විශ්වාස පියලා තමන්ගේ කටයුතු බාර දෙන්න එපා ඒ වගේම වටිනා ගනුදෙනු ලිය කියවි කියවිලිවල අයි හිමිකාරත්වය එහෙම නැත්නම් එහි පාලනය වෙන කෙනෙකුට අද දවසේ බාර දෙන්න එපා ඔබට අවශ්‍ය සහගත වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අන්න ඒ ගැන හිතලා විශේෂයෙන්ම අද දවසේ කටයුතු කරන්න ඔබට විශේෂයෙන්ම අද දවසේ ආර්ථික ලැබීම් සහිත දවසක් වේ අද දවසේ සඳුදා දවස අද දවස තුල ඔබට යෙදෙනා වූ ග්‍රහපල ඒ වගේම නොපෙනෙන බලවේගවල යම්කිසි අසුබ තත්වයක් තිබෙනවා අන්න ඒ තත්වය වලක්වා ගැනීම සඳහා ඔබට මෙන්න මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂයෙන් අද දවසේ ආරම්භ කරනකොට ඔබගේ අම්මගේ එවන දයාබර මෑණියන්ගේ ආශිර්වාදය ඔබට විශේෂයෙන්ම වැදගත් වෙන දවසක් තමයි අද දවස. ඔබගේ මවට ඔබ කතා කරලා එහෙම නැත්නම් වැඳලා දවස පටන් ගන්න. ඒ වගේම සමහරක් වෙලාවට ඔබගේ මව ජීවිතෙන් අතර නැත්තම් මව ගැන සිහි කරලා මලක් පාන පූජා කරලා දවස ආරම්භ කරන්න. ඒ ඔබට විශේෂ ආශිර්වාදයක් වේ. ඒකම ඔබ දවස ආරම්භයේ මෛත්‍රී භාවනාවෙන් දවස පටන් ගන්න. තමන් තුළ විශ්වාසයක් ඇති කරගන්න, හැඟීමක් ඇති කරගන්න මම අද දවස තුල යහපත් විදියට කිසි කෙනෙක්ගේ හිත රිදවන්නේ නැතුව කාටවත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට වචනයකින්වත් කටයුතු නොකරනවා කියලා තමන්ටම තරයේ විශ්වාසයක් ඇති කරගන්න. ඒ අනුව දවස ගෙනියන්න. ඒ විතරක් නෙවෙයි. ඔබට හැකියාවක් පවතිනවා නම් තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ධෛර්ය මහන්සියෙන් උපයපු මුදලකින් උපයපු යම් දෙයක් විශේෂයෙන්ම සතෙකුට ඒ වගේම මිනිස්සෙකුට පරිත්‍යාග කරා. විශේෂයෙන් ආහාරයක් නම් වඩා සුදුසු. අන්නේ ආහාරය දීලා ඒ සතා ඒ මිනිස්සයා ඒක භුක්ති විඳින ආකාරය තමන්ගේ සිතින්ම දැකලා සියසින් දැකලා තමන්ගල පුණ්‍ය කර්මය ගැන සතුටු වෙන්න. අන්න ඒව මහත්ඵල මහානිසංස. ඒ වගේ මෙලොව වශයෙන්ම ෂණිකව වහවහ ප්‍රතිඵල ලැබෙන කුසල කර්ම. අන්න ඒ වගේ දෙයක් ඔබ අප අද දවස තුළ ඔබ ක්‍රියාත්මක කරන්න. ඔබට මේ සියල්ල ආශිර්වාදයක් වේවා.